සුබ දවසක් ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මනෝ වයිබ්ස් YouTube නාලිකාවට. ඉතින් ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අද වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් like කරන්න අමතක කරන්න එපා. මොකද එතකොට තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න suggest වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපි මේ විශ්වයේ ආශිර්වාදයන් අනිවිඩයන් ඔයාලා ළඟට අරගෙන ඉන්න සමනලුන් ගැන රතු කුරුමිනියන් ගැන කොරළු පිහාටු ගැන දැනටමත් කතා කරලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ පළඟැටියා ගැන. ඉතින් ඔයාටත් නිතර නිතර අහම්බෙන් වගේ පළඟැටියෙකු එහෙමත් නැත්නම් තනකොළ පෙත්තඟ දකින්න ලැබිලා තියෙනවාද? ඔයාට පේන බිත්තිය වහලා ඉන්නවද? නැත්නම් ඔයා කංගේ වහලා යනවද? ඇත්තටම මේකට හේතුව මොකක්ද? සහ මේක පිටුපස තියෙන ආත්මික පැහැදිලිම මොකක්ද? ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතරම එහෙනම් අපි යමු වීඩියෝ එකට. ලොව පුරා බොහෝ සංස්කෘතීන් තුල පළඟැටියා කියන මේ සත්‍යයට ගැඹුරු ආධ්‍යාත්මික අර්ථයක් තියෙනවා. පොතේගත් කල පළඟැටියෙකු දැකීම එහෙමත් නැත්නම් තනකොළ පෙත්තෙකු අහම්බෙන් වගේ දැකීම ඔබේ ජීවිතයට වාසනාව, නිර්මාණශීලීත්වය, නිදහස සහ ආදර හැඟීම් වෙන දේ පෙන්වුම් කරන ධනාත්මක පෙරනිමිත්තක් බවටයි විශ්වාස කෙරෙන්නේ. ඉතින් ඔබ විවෘත මනසක් තබාගෙන පණගැටියා කෙනෙන මෙම පණිවිඩ වලට සමන් දෙන්නේ නම් ඔබේ ජීවිතයට එන නව ආශිර්වාදාත්මක දොරටු ඔබට පහසුවෙන්ම තේරුම් ගන්නට සහ ඒවා විවෘත කර ගන්නට පුළුවන්. පණගැටියන් සමෘද්ධිය, පරිවර්තනය සහ වර්ධනය යන දේවල් සංකේතවත් කරනවා. ඒ වගේම ඔබ ඔබේ අරමුණු, ඉලක්ක ආදිය ඉටු කරගන්න නොසැලෙන අදිෂ්ඨානයක් තබාගත යුතුයි. මේ ගෙවන කාලය ඔබට කොතරම් අසීරු වුවත්, ඔබට කොතරම් දුෂ්කර වුවත්, ඔබ බය වෙන්න එපා. ඔයාට ඉස්සරහට එන්නේ ගොඩක් හොඳ කාලයක්. පළඟැටියා ඔයාට කියන්න හදන්නේ මෙන්න මේ දේවල්. ඒ වගේම ඔබ බස් රථයක හෝ දුම්රියක් වැනි පොදු ප්‍රවාහන සේවයකින් කොහේ හරි ගමනක් යන විට පළඟැටියෙකු අහම්බෙන් වගේ දුටුවොත් ඒ අදහස් වන්නේ දුර බැහැර සිටින කවුරුම හරි කෙනෙක් ඔබව හමුවීමට පැමිණෙන බවයි. තවද පළඟැටියෙකු හමුවීම ඔබව වළක්වන ඕනෑම බාධාවකින් ඔබව නිදහස් කර ගැනීමට කරන ආරාධනාවක් ලෙසත් සලකන්න පුළුවන්. ඉතින් පළඟැටියා බාධක ජය ගැනීමට ඔබව පොළඹවනවා. පිපෙන මලක හෝ බැස යන හිරුකේ తాවකාලික සුන්දරත්වයෙන් අපේ ජීවිතය තුළ ඇති අනිත්‍ය ස්වභාවයද පළඟැටියා නිරූපණය කරනවා. ඉතින් මේ වර්තමාන මොහොත තුළ ඔබ ජීවත් වෙන සහ ඒ විඳින්න ජීවිතය අතීතය ගැන හෝ එළඹෙන්නට තියෙන අනාගතය ගැන සිතමින් ඔබ දුක් වෙන්නට එපා. පළඟැටියා ඔබට ලබා දෙන වටිනාම පණිවිඩය වන්නේ ඒ වගේම තමයි පළඟැටියා කියන්නේ නිතරම වගේ තනිව සිටින සත්වයෙක්. ඒ වෙනසම මෙම සත්වයා හුදෙකලාව කියන දේ සංකේතවත් කරනවා. ඒ කියන්නේ ඔබ ඔබ වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරන්න කියලා තමයි මේ පළඟැටියෙකු දැකීමෙන් නිරූපණය වෙන තවත් අර්ථයක් වෙන්නේ. එමගින් ඔබට බොහෝ දේවල් ඔබේ ජීවිතයට ලබාගත හැකි. ඒ වගේම පළඟැටියෙකු දැකීම භාවනාව පුහුණු කිරීම සඳහා කරන කැඳවීමක් වෙන්න පුළුවන්. ඒ ඔබේ මනස සංසුන් කිරීමට, ආතතිය අඩු කිරීමට, ඔබේ ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කිරීමට ඔබට මහඟු උපකාරයක් සිදු කරාවි. එම නිසාවෙන් පළඟැටියෙකු දැකීම අවම වශයෙන් සතියට එක් දිනක් හෝ ඔබ ඔබ සමග හුදෙකලා වීමට විශ්වයෙන් ලැබෙන පණිවිඩයක් ලෙසින් සලකන්න. ඒ වගේම තමයි කුඩා පළඟැටි පැටවුන් අපිට මතක් කර දෙන්නේ ජීවිතයේ සරල දේවල් භුක්ති විඳීමට සහ ඒ කිසිවක් සලුවට නොගන්නා ලෙසයි. තවද දුෂ්කර කාලවලදී පවා සැහැල්ලුවෙන් සිටීමට ඔවුන් අපිට මතක් කරනවා. ඉතින් මෙම ජීවීන් ඔබ වෙතට ආකර්ෂණය වන්නේ නම් එය ඔවුන්ගේ ශක්තිය ඔබට යමක් පැවසීමට කරන උත්සාහයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. දැන් අපි කතා කළේ පොදුවේ පළඟැටියෙකු ඔබට ප්‍රකාශ කිරීමට උත්සාහ කරන පණිවිඩයන් ගැන. ඉතින් දැන් අපි බලමු කොළපැහැති පළඟැටියන් ඔබට කියන්නේ මොනවද කියලා. කොළපැහැති පළඟැටියා ඔබට පවසන්නේ
ඔබ සැබෑ ආත්මය වරඳ කන්න ලෙසත් ඔබ ඔබ ගැන ආඩම්බර වන්න කියාතිය ඔබට ඉතාම කරුණාවන්ත හදවතක් තියෙනවා ඉතින් මේ කරුණාවන්ත බව අනිත් අයට පෙන්වීමට ඔබ කිසි විටකත් බය වෙන්න එපා තවද කොළපැහැති පණගැටියා දැකීම අතීතය අතහැර දමා ඔබට ජීවිතය තුළ ඉදිරියට යාමට ලකුණක්ද වෙනවා ඒ අපහසුවත් මේ කුඩා සත්‍යය ඔබට පවසන්නේ මේ ඒ සඳහා සුදුසුම කාලය බවයි ඒ වගේම ඔබ නිවැරදි මාවතක ගමන් කරන බවත් ඒ බව සැක නොකරන්න කියාත් මොවුන් ඔබට ඉඟි කරනවා තවද ඔබ ඔබේ සිහින තුලින් හරිත පැහැ පණගැටියක දුටුවොත් එයින් අදහස් වන්නේ ශාරීරික ආධ්‍යාත්මික සහ චිත්තවේගීය වර්ධනයක් ඔබ තුලින් පිළිවිදවන බවයි ඒ වගේම ඔබ බලාපොරොත්තුෙන් සිටිනා වූ යම්කිසි වෙනසක් අවසානයේදී සැපවන බවද සිහින තුලින් දිස්සන හරිත පණගැටියන් නිරූපණය කරනවා සිත් කන්නා කරුණ නම් පණගැටියන් ආදරය සහ ආශාවද සංකේතවත් කරනවා සමහර සංස්කෘතීන් තුළ පැවසෙන්නේ ඔබ ආදරය සොයන්නේ නම් හෝ පවුලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ පළඟැටියෙකු දැකීම ඔබේ එම ආශාවන් ඉක්මනින්ම ඉටුවන බවට ලකුණක් වන බවයි. ඉතින් සමස්තයක් වශයෙන් පළඟැටියා වාසනාවන්ත පණිවිඩ ඔබට රැගෙන එනවා. කොහොම වුණත් අපි පළඟැටියාව සෞභාග්‍ය සංකේතයක් ලෙස සැලකුවත් නැතිනම් ස්වභාව ධර්මයේ සුන්දරත්වය සහ ආශ්චර්ය සිහි ගන්නන්නෙකු ලෙසින් සැලකුවත් මේ සත්‍යය ශක්තිය බලවත් ප්‍රබෝධවත් සංකේතයක් ලෙස පවතිනවා. ඉතින් විවෘත මනසක් ඇතිව පණගැටියා ගිනෙන මෙම පණිවිඩ වලට සවන් දීමෙන් ඒ ආශිර්වාදයන් ඔබේ ජීවිතයටත් එකතු කරගන්න ඔබට පුළුවන්. ඉතින් අද වීඩියෝව ගැන ඔබට හිතන දේවල් අල්ලයි කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. එතෙක් ඔබට ජය.